ශ්‍රෝතවත් ලදසනින් ඔබ වෙත aran එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහි. චීනය කෝප වී දැඩි ප්‍රකාශයක්. තවත් ලෝක යුද්ධයක් අත උඩ. චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජතාන්ත්‍රික අර්බුදයක් අවුල්වාලීමේ අවධානමක් මතුව ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. තායිවානයේ තමන්ගේ රජයේ කොටසක් වශයෙන් චීනය සලකන අතර එක්සත් ජනපදයේ විසින් මෙම ගුවන් ගමන හරහා තායිවානයේ විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන බවද මාධ්‍ය වාර්තා පළ කරයි. ඇමරිකානු නියෝජ්‍ය කතානායකවරිය තායිවානයට ගොඩ බැසීමට පෙර චීන යුද ගුවන් යානා කිහිපයක් තායිවාන ගුවන් සීමාව හරහා ගමන් කර ඇත්තේ ඇමරිකානු නියෝජ්‍ය කතානායකවරිය තායිවානයට ගොඩ බැසීමට විරෝධය පළ කිරීමටයි. ගොඩ බැසීමෙන් පසු චීන විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් ඇමරිකාවට දැඩි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි. මෙය චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්සේ සලකන බව චීන විදේශ අමාත්‍යාංශය කියා සිටී. චීනය තම ස්වෛරීභාවය වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගනු ඇති බවත් ඉන් පැන නගින සියලුම ප්‍රතිවිපාක ඇමරිකානු පාර්ශවයේ සහ තායිවානයේ බෙදුම්වාදී බලවේග විසින් දැරිය යුතු බවද චීනය ප්‍රකාශ කර තිබේ.